මීට සතියකට පමණ පෙර උසස් පෙළ ආරම්භයේදී මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ උසස් පෙළ විභාගයේ හේතුවෙන් උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි. නමුත් උපයෝගීතා කොමිසමට දැන් උදෑසන කාලයේ විදුලිය කපන්න අවසර දෙන්න සිද්ධ වෙලා. උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන කතා දැන් සුරංගනා කතා වගේ කාටවත්ම විශ්වාස නැහැ. ඊයේ දිනත් සමස්ත දිවයිනම කාණ්ඩවලට බෙදා පෑය දෙකක් සහ තුනක් සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය කැපුවා. අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. හැබැයි අද විදුලිය කපන්නේ පැය 4 මිනිත්තු 30ක් සහ පැය 4 මිනිත්තු 40ක්. මෙහෙම ගියොත් ඉදිරියේදී පැය 10:15 විදුලිය කපන්න වෙයිද? අද උදෑසන සිට විදුලි බිඳ වැටීම් දිවයින පුරා අපට වාර්තා වුණා. අද පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා ශ්‍රී ලංකාව කලාපවලට බෙදා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ. ලංකාවේ සියලුම පළාත්වලට පැය 4:30 පැය 4:40 වැනි කාලයක් තුලදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව දැන්වීමට කැමති. විදුලි කප්පාදුව සිදු වෙන්නේ උදේ 8:30 සිට රාත්‍රී 10:30 දක්වා ABC තියෙන කාණ්ඩ තුනේ උදේවරුවේ පැය 2කුත් රාත්‍රී කාලයේ පැය 2:40කුත් ඒ වගේම ඊළඟ කාණ්ඩය සඳහා උදේ 8:30 සිට රාත්‍රී 9:30 දක්වා පැය 4:30ක විදුලි කප්පාදුව සිදු වෙනවා. ඒ සිදු වෙන්නේ උදේ පැය 2 කාලයක් ඉදිරියේ රාත්‍රී කාලයේදී. විදුලි අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද විවාදයට ලක් වුණා. මේ විදුලි බල කප්පාදුව නිසා උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වෙයි. මොකද ඉසෙට්ස්කෝ ක්‍රමය අනුව අනික තියෙන්නේ කප්පාදුව එක එක ප්‍රදේශ එක එක වෙලාවට කරන නිසා නඩු දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් වලට. මේක නවත්ත ගන්න පුළුවන් නම් පස්සේ ඉඳ වෙනකන් ඊට පස්සේ යොදවා ගන්න. ඊයේ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා අපි විභාග කොමසාරිස් සහ අමාත්‍යංශයේ මේ වෙනකොට විදුලි බල මණ්ඩලය හා කතා කරලා තියෙනවා. පුළුවන් තරම් දුරට මේ තත්ත්වය වෙනස්. සමහර විට මේ වායු සමීකරණය කරපු මේ සභාවේ ඇතුළේ ඉන්නකොට ඒවා තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. විදුලි බල ඇමතිතුමා පොරොන්දු වුණා විභාග සමයේ විදුලි කප්පාදුවක් කරන්නේ නැtei කියලා. අපි ආණ්ඩු බලේ ඉන්න කාලය තුල එදා විපක්ෂය කිව්වා තුන් වතාවක් විදුලිය කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියලා. පළවෙනි වතාවේ කැපුවොත් සභාපති ගෙදර යන්න ඕන. දෙවෙනි වතාවේ කැපුවොත් ඇමතිවරයා ගෙදර යන්න ඕන. තුන්වෙනි වතාවේ කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න. නිවුස් එක දැක්කම මට හිරා හැදුවා. ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය පැත්තුවා. මොකද්ද මේ ආණ්ඩුව ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය පැත්තුවා. මේක ආණ්ඩුවක්ද? විදුලිය කපන හැමදේම මීට වසර කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ සිටියේදී වත්මන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා එදා විදුලි අර්බුදය ගැන පළ කර තිබුණේ මෙවන් අදහසක්. සමස්ත ජාතියේම අඳුරේ තබන්නට සිදුුනේ එක වතාවයි නම් විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ශ්‍රී යුතුයි හදිසි අවස්ථාවකට සූදානම් වනු සිටීම නිසා. දෙවරක් ඒක සිද්ධ වුණා නම් ඇමතිවරයා ඉල්ලා ශ්‍රී යුතුයි පළවෙනි අවස්ථාවේ සිදුවීම ගැන සොයා බලා පිළියම් නොයදීම නිසා. දෙවරක් ඒ සිදුවෙනවා නම් අමාත්‍යවරයා නිසි ලෙස සොයා නොබැලීම ගැන ආණ්ඩුවම වක්කයෙන් බාර අරගෙන ආණ්ඩුවම ගෙදර යා යුතුයි. ඒ නිසා පුංචි තැනෙන් වතුර බහින ක්‍රමවේදයේ අනුව සභාපතිව ගෙදර යවලා මේ ප්‍රශ්نين ඇඟ බේර ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. අපි ආණ්ඩුවට කියනවා දැන් වගකීම බාර අරගෙන වහාම ඉල්ලා අස්වෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.